එතකොට පුතේ අපි මේ ව්‍යාපාර පදනම කියන කොටස ගිහසත් ඉවර කරානේ. එතකොට මේ පාඩමේම අනිත් කොටස එව නැත්තම් මේක වෙනම පාඩමක් විදියට තමයි මෙච්චර කාලෙ තිබ්බේ. දැන් මේ ඕගොල්ලන්ගේ සිලබස් එකේ මේ 2019 ඉඳලා යන සිලබස් එකේ තමයි මේක මේ පළවෙනි පාඩමටම දාලා තියෙන්නේ. ඒකට මේකේ දැන් අපි කතා කරන්නේ වෙනමම පැත්තක්. දැන් ව්‍යාපාර පදනම කියන කොටසෙන් අපි කතා කරන්නේ මේ ව්‍යාපාර කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නනේ වෙනු මූලික සංකල්ප ටිකනේ ඒකෙදි ඉගෙන ගත්තේ. ව්‍යාපාර වල අරමුණු කාර්යයන් නිෂ්පාදන සම්පත් ඔය ටික. දැන් පරිසරය කියලා කිව්වම ළමයි සාමාන්‍යයෙන් දැන් එකපාරට නිකන් පරිසරය කියන වචනෙත් එක්ක. ඕගොල්ලන්ගේ නිකන් ඔළුවට එන්නේ මොන වගේ අදහසක්ද නිකන් පරිසරය කියන වචනේ ඇහෙනකොට පරිසර දූෂණය පරිසරය ආරක්ෂා කරන්න ඕනේ ඔයගේ වචන අපිට ඇහෙනවනේ. ඒ පරිසරය කියන වචනෙත් එක්ක ගොඩාක් ළමයින්ගේ ඔළුවට එන්නේ නිකන් අර ඔය ස්වභාවික පරිසරය ගැන ගංගා වාතය ඇළදොළ ජලය හිරුවෙලිය ගස් කපනේවා වැඩිගොඩ දානේවා මෙන්න මේ අර්ථය තමයි අර පරිසරය කියන වචනෙත් එක්ක ඔළුවට එන්නේ. හැබැයි පුතේ පරිසරය කියලා කිව්වහම ඒකේ අර්ථය ඒ ගංගාවල් ඇළදොළ වාතය ජලය හිරුවෙලිය ඔය කතන්දර ටිකම නෙමෙයි. ඒ පරිසරය තමයි ඒක ඇවිල්ලා අපි ඒකට කියන්නේ ස්වභාවික පරිසරය කියලානේ. ඒ කියන්නේ පරිසරය වුණාට ඒක ස්වභාවික පරිසරය කියලා අපි කියන්නේ. පරිසරය කියන සාමාන්‍ය සිංහල වචනේ තේරුම ළමයි වටපිටාව. එහෙම නැත්නම් බලපාන සාධක අන්න එහෙම අර්ථය තමයි ගන්න තියෙන්නේ. දැන් ඕගොල්ලෝ මේ වෙලාවේ ඉගෙන ගන්න පරිසරය මොන වගේද කියලා මම අහුවොත් ඕගොල්ලන්ට පුළුවන් උත්තරයක් දෙන්න. එන ඕගොල්ලන්ගේ ගෙදර මේ වෙලාවේ තියෙන වටපිටාව ගැනනේ කියන්න තියෙන්නේ. හරි. එන ඕගොල්ලන්ගේ ගෙදර මේ වෙලාවේ ඔයාගේ මේ ඉගෙන ගැනීමට බලපාන දේවල් ටික. ගෙදර ටීවී එක දාලා තිනවා. ගෙදර මිනිස්සු එහෙම නැත්තම් කවුරු හරි කට්ටියක් ඇවිල්ලා නිකන් වැඩිපුර කෑ ගහනවා. එහෙම නැත්තම් හරිම නිෂ්කලංක පරිසරයක්ද මේ වෙලාවේ ගෙදර තියෙන්නේ. අන්න බලන්න. මේ පරිසරය කියන වචනේ තැන් වලට නේ මම මේ ඔයගලට උගන්වන වටපිටාව කොයි වගේ? ඒ කියන්නේ මට මේ උගන්වගෙන යද්දි බලපාන සාධක වලට තමයි මම කියන්නේ පරිසරය කියන්නේ. එළියේ උඩු දෙන්න කෑගෙනුවොත් එහෙම මට මේකට එක බලදරාවක් වෙනවා. මෙතන එහා පැත්තේ පාරේ තුන් පාන් ලෝරිය යනවා, එළවලු ලෝරිය යනවා, මාළු ලෝරිය යනවා. ඔන්න බාධාවක් වෙනවා. එතකොට කවුරුත් ගෙදර නැත්තම් අන්න නිෂ්කලංක පරිසරයක් තමයි. එහෙමනේ අපි කියන්නේ පරිසරය කියන්නේ අපි යමක් කරනකොට අපිට ඒ සඳහා බලපෑම් කරන සාධක ඔක්කොටම කියන පොදු නම වටපිටාව. මොන වගේ පරිසරයක්ද එතන තිබෙන්නේ? නැ මොන වගේ පරිසරයකද ඒක පිහිටලා තියන්නේ? එහෙමනේ අපි නිකන් කියන්නේ. එහෙමනම් පුතේ ව්‍යාපාර කරනකොටත් අන්නේ වගේ. බිස්නස් කරනකොට එහෙම නැත්නම් ව්‍යාපාර කරනකොට අපිට ඒ ව්‍යාපාරයේ කරගෙන යද්දී හොඳට හෝ නරකට බලපෑම් කරන සාධක ගොඩක් තියෙනවා. සාධක ගණනාවක් තියෙනවා අපිට හොඳ විදිහට බලපාන, එහෙම නැත්නම් නරක විදිහට බලපාන. ඒ බලපාන සාධක සේරම එකට ගත්තාම හොඳට හෝ නරකට බලපාන මේ සියලු බලවේග ටික සියලු සාධක ටික ගත්තාම තමයි අපි ඒකට කියන්නේ ව්‍යාපාර පරිසරය කියන්නේ. හරි. දැන් මේක ව්‍යාපාරේ නම් මේ ව්‍යාපාරයේ කරගෙන යනකොට පුතේ මේකට බලපාන සාධක ගොඩාක් තියෙනවා. ඒවා හොඳට බලපානවා වෙන්නත් පුළුවන්, නරකට බලපානවා වෙන්නත් පුළුවන්. දැන් සමහර ඒවා ව්‍යාපාරය ඇතුළෙම තියෙනවා. ව්‍යාපාරයට හොඳට හෝ නරකට බලපාන සමහර ඒවා. සමහර ඒවා තියෙනවා පිට. ඇතුළෙ තිබ්බත් එකයි පිට තිබ්බත් එකයි මේ ව්‍යාපාර කිරීමේදී ඒකෙදී වාසිදායක හෝ අවාසිදායක විදියට බලපාන. සාධක ඔක්කොටම කියන පොදු නම. ඒ සාධක සියල්ල එකට ගත්තල අපි කියනවා ව්‍යාපාර පරිසරය කියන්නේ. මේ ඔක්කොටම තමයි ඒකට අපි කියන්නේ මොකක් කියලාද? ව්‍යාපාර පරිසරය. ඒක ඕගොල්ලන්ට පේනවා මෙතන පැහැදිලිවම ඒ ව්‍යාපාර වලට බලපානවා කියලා ඒ කියපු සාධක සමහරේ පුතේ ව්‍යාපාරය ඇතුලේදී. ව්‍යාපාර ඇතුලේ. සමහර ඒවා ව්‍යාපාරයෙන් පිට. සමහර ඒවා ඇතුලේ සමහර ඒවා පිට. ඉතින් ඇතුලේ තිබ්බත් එකයි පිට තිබ්බත් එකයි ඒ සියල්ලම ව්‍යාපාර වලට බලපානවා.
ඔක්කොටම පොදුවේ අපි කියනවා මොකක් කියලාද? එතකොට ව්‍යාපාර පරිසරය. හරි. ව්‍යාපාර කරද්දී ඒ කෙනෙහි වාසිදායක විදිහට හෝ අවාසිදායක විදිහට, ඒ කියන්නේ හොඳට හෝ නරකට, ඒ බලපාන සියලුම සාධක එකතුව තමයි අපි කියන්නේ ව්‍යාපාර පරිසරය. ඉතින් බැලුවහම ඔයාලට ගැලින්ම පේනවා දැන් මේ ඔක්කොම සාධක ටිකටනේ ව්‍යාපාර පරිසරය කියන්නේ. ඔක්කොම සාධක ටික නැත්තහම ළමයි සමහර ඒවා බලන්න ගැලින්ම ව්‍යාපාර ඇතුලේ තියෙන්නේ. ඒවා ව්‍යාපාර ඇතුලේම තියෙන්නේ, ඒවා ව්‍යාපාර වලට බලපාන. සමහර ඒවා තියෙන්නේ ව්‍යාපාරයෙන් පිටවෙ. ඒවා ව්‍යාපාරයෙන් එළියේ තියෙන්නේ පිටස්තර බලවේග, හැබැයි ව්‍යාපාර වලට බලපාන. එහෙනම් අපිට පුළුවන් ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න. අපිට පුළුවන් මේකට දෙන්න අභ්‍යන්තර පරිසරය කියලා, මේ පිටස්තරේවට අපි කියනවා බාහිර පරිසරය කියලා. එහෙනම් ව්‍යාපාර පරිසරයේ බෙදා දක්වන ප්‍රධාන කොටස් දෙක මොකක්ද කියලා අහුවොත් මොකද්ද කොටස් දෙක? අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. අභ්‍යන්තර බාහිර. එච්චරයි. අපි ඔය මෙහෙම කරමු. දැන් මේ පිටස්තර වල මේ ටික තියෙන්නේ. දැන් මේ ටික නම් ව්‍යාපාරය ඇතුළේමනේ තියෙන්නේ. මේ ව්‍යාපාරයෙන් පිට තියෙන ඒවා තියෙන්නේ. මේ පිටස්තර බලවේග ටික ගත්තහම ඕවැ සමහර ඒවා ළමයි ව්‍යාපාරයත් එක්ක ටිකක් සමීපව තියෙන්නේ. ළඟ තියෙන්නේ. කියන්නේ ටිකක් සමීපයි ළඟ තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ව්‍යාපාරයත් එක්ක අර ලොකු දුරස්ත භාවයක් නැහැ. නිතරම ව්‍යාපාරයත් එක්ක ඉන්නවා. අන්න එහෙම බලවේග ටිකක් තියෙනවා. සමහර ඒවා තියෙනවා ව්‍යාපාරයක් එක්ක එහෙම කෙලින්ම ඍජු සම්බන්ධයක් පේන්නේ නැහැ. ඒවා ව්‍යාපාරයට වඩා ගොඩක් දුරින් තියෙනවා. හරි. ව්‍යාපාරයට වඩා ගොඩක් දුරින් තියෙන බලවේග ටික. ව්‍යාපාරයට සමීප බවක් නැහැ. මේ සංකල්ප කියනකොට නිකන් ව්‍යාපාරයක් එක්ක සම්බන්ධයි කියලා පේන්නේ නැහැ එකපාරට. හැබැයි ඒවත් ව්‍යාපාර වලට හොඳට හෝ නරකට බලපාන. හරි. එතකොට හරියට ගත්තොත් එහෙම ප්‍රධාන සෙට් තුනක් තියෙනවා. එක සෙට් එකක් ව්‍යාපාරය ඇතුළේ වෙනගෙන ව්‍යාපාර වලට බලපෑම් කරනවා මේ. තව සෙට් එකක් ව්‍යාපාරයෙන් පිට. ඒ පිට ඉන්න සෙට් එකේ කොටස් දෙකක් තියෙනවා. පිට හිටියට ව්‍යාපාරයත් එක්ක ගොඩක් සමීප කට්ටිය ඉන්නවා. පිට හිටියට ව්‍යාපාරයත් එක්ක එහෙම කිසිම ඍජු සම්බන්ධයක් නැති දුරස්ථ බලවේග ටිකකුත් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ගත්තම තමයි ව්‍යාපාර පරිසරය කියන්නේ. එතකොට අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. මේ ඇතුළේ තියෙන ටික අභ්‍යන්තර පරිසරය, මේ පිට තියෙන ටික ඔක්කොම බාහිර පරිසරය කියලා දැන් මේ. ඇතුළේ තියෙන ටික අභ්‍යන්තර පරිසරය කියලා දාලා පිට තියෙන ටික ඔක්කොම බාහිර පරිසරය කියලා දැන් මේ. එහෙමනේ ප්‍රධාන කොටස් දෙක වෙන්නේ. හැබැයි පිට හිටියනේ දෙගොල්ලක් ඔය කට්ටියක් ළඟ ඉන්නවනේ. ඒ ළඟ ඉන්න සෙට් එකට අපි කියනවා ආසන්න පරිසරය කියලා. දුර ඉන්න සෙට් එකට අපි කියනවා සාර්ම පරිසරය කියලා. හරි. ඒක අර වෙනම වර්ගීකරණයක්. බාහිර පරිසරය නැවත කොටස් දෙකකට කඩන එක තමයි එතන වෙන්නේ. බාහිර පරිසරයෙන් අරගෙන නැවත කොටස් දෙකකට කඩනවා. ආසන්න පරිසරය හා සාර්ම පරිසරය කියලා. ආ දැන් අන්න පුතේ ඔයාලගේ ඩියුට් එක ව්‍යාපාර පරිසරය කියන කොටස පෙළගන්න. ව්‍යාපාර ක්‍රියාත්මක වීමේදී ඒගෙනෙහි බලපෑම් කරන වටපිටාව ව්‍යාපාරික පරිසරය නම් වේ. නැතහොත් ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට අභ්‍යන්තරව හා බාහිරව විවිධ වාසිදායක හෝ අවාසිදායක එමෙන්ම ඍජු හෝ වක්‍ර බලපෑම් එල්ල කරන බලවේග රාශියක එකතුව ව්‍යාපාර පරිසරයයි. සාර්ථක ව්‍යාපාර නිරතුරුවම සිය ව්‍යාපාරයේ ඇතුළත හා පිටත ස්වභාවය විමසා බලයි. නිර්වචනයක් ලියන්න කියලා සාමාන්‍යයෙන් අහන්නේ නැහැ ඔය. ඉතින් ව්‍යාපාර කරගෙන යාමේදී ඒ කෙරෙහි ඍජු හෝ වක්‍රව බලපෑම් කරන සාධක සියල්ල, සාධක ඔක්කොම තමයි ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. ඒ ගන්න තේරුම් ගන්න. ඔය දින ප්‍රධාන ගැලීම් සටහන දීලා ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටවල් දෙකකට වෙන් කරලා තියෙනවා අභ්‍යන්තර හා බාහිර කියලා. බාහිරේට ආයිකෑනේ දෙකකට කඩලා තියෙනවා ආසන්න හා සාරුව කියලා. ඒවා තියෙන කොටස් බලන්න යන්න එපා ළමයි. නිකන් ওই ටික කටපාඩම් කරලා වැඩක් නැහැ ගිරවුවොත්. අපිට ඔය එකක් ගානේ කතා කරන්න තියෙනවා. ඒ සේරම කතා කරලා ඉවරුනාට පස්සේ නිකන් ওই ගැලීම් සටහන ඔයගොල්ලන්ට පුරවන්න පුළුවන්. නැත්තම් දැන් මෙතන නිකන් අභ්‍යන්තර පරිසරය කියලා අරගෙන ඔය තියෙන බලවේග ටික පාඩම් කරන්න එපා. ආසන්න කියලා අරගෙන ওই ටික පාඩම් කරේම වැඩක් නැහැ.
වර්ගීකරණය මතක තියාගන්න ඕනේ. අභ්‍යන්තර බාහිර කියලා කොටස් දෙකයි. බාහිරේක ආයි කොටස් දෙකයි ආසන්න හා සාරෝපණය. අන්න එතෙන්ට මතක තියාගන්න. කලමනාකරණ ප්‍රවේශයන් පරිසරය බෙදා දැක්වීම කියලාදී. එතන වෙන්නේ ළමයි මෙහෙමයි. දැන් බලන්න මෙතන හරියට ගත්තොත් ප්‍රධාන කොටස් තුනක් තියෙනවනේ එතකොට. මේ රූපතලයට ගත්තොත් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා පේනවනේ. සමහර බලවේග ඇතුලේ. ඒවා අභ්‍යන්තරනේ. සමහර ඒවා පිට පිටත් තියෙනවනේ දෙගොල්ල. ව්‍යාපාරයත් එක්ක සමීප කට්ටිය ආසන්න ව්‍යාපාරයත් එක්ක දුරස් කට්ටිය සමහර වෙහෙමනේ යන්නේ. මෙන්න මේ ගොඩවල් දෙකම එකට දාලා තමයි කලමනාකරුව මේක අධ්‍යයනය කරන්නේ. මේ දෙකම එක ගොඩකට දානවා. ඒ කියන්නේ පුතේ අර ඇතුලේ ටිකයි සමීප ටිකයි. එක ගොඩකට දාලා ඒගොල්ලෝ මේකට නමක් දෙනවා සූක්ෂම පරිසරය කියන. සූක්ෂම පරිසරය කියන එක ඉතුරු වෙන එක සාරෝ. ඒ නිසා කලමනාකරුව පරිසරයේ වේලා දක්වන්නේ කෙසේද කියලා අහුවොත් සූක්ෂම පරිසරය හා සාර පරිසරය කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ අභ්‍යන්තර පරිසරයයි ආසන්න පරිසරයයි එක ගොඩකට දානවා. එක ගොඩකට දාලා ඒකට සූක්ෂම පරිසරය කියනවා. එතකොට ඉතුරු වෙන්නේ සාර පරිසරය. ඒක අපිට එච්චරම වැදගත් නැහැ. ඒක අර කලමනාකරණ ප්‍රවේශයට අනුව පරිසරය බෙදන්න කියලා කිව්වොත් තමයි උරු. කලමනාකරණ ප්‍රවේශයට අනුව පරිසරය බෙදා දක්වන්න කියලා ඉල්ලුවොත් එහෙම කිව්වොත් තමයි ඒක ඕනි වෙන්නේ. නැත්තම් ඒක එච්චරම වැදගත් එකක් නෙවෙයි. හරි. එතන ලියාගන්න එක නම් කලමනාකරණ ප්‍රවේශයට අනුව පරිසරය බෙදා දක්වන්න කියන දේ නේද? සාර පරිසරය සූක්ෂම පරිසරය කියන්නේ. සාර පරිසරය සූක්ෂම පරිසරය කියලා ලියාගන්න. සාර පරිසරයේ සූක්ෂම පරිසරය. සාර පරිසරයේ සූක්ෂම පරිසරය. හරිද? දැන් මෙහෙමයි. දැන් එතකොට දැන්ට පොඩ්ඩක් නිකන් අයිඩියා ගන්න. ව්‍යාපාර කරද්දී අපි ව්‍යාපාරයක් කරගෙන යද්දී අපිට හොඳට හෝ නරකට බලපාන බලවේග ඔක්කොම ගත්තාම ඒවයින් අපිට හොඳක් වෙනවා වෙන්නත් පුළුවන් නරකක් වෙනවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් එතන බලපෑමක් නෙවෙයි. හොඳක් වුණත් අපි කියන්නේ ඒක බලපෑමක් නරකක් කියන්නේ තේත් බලපෑමක්. එතකොට හොඳ විදියට හරි නරක විදියට හරි එහෙම අපිට බලපාන බලවේග කිහිපයක් තියෙනවා. මේ ඔක්කොටමනේ අපි කිව්වේ ව්‍යාපාර පරිසරය කියන්නේ. එතකොට දැන් ඇයි අපි මේ වගේ දේක් උගන්වන්නේ? ඇයි මොකටද ව්‍යාපාරයට බලපාන මේ බලවේග ටික ගැන මේ කියලා දෙන්නේ මේකයි. බිස්නස් එකක් කරනකොට අපිට කියනවා පුතේ ඔය බලපානවා කියන බලවේග තියෙන තමෙන්න රාශියක් තියෙනවානේ බලවේග වල මේ සියලුම බලවේග ගැන හොඳ අවධානයකින් වැඩ කරන්න කියන. එහෙම අවධානයකින් වැඩ කරන ව්‍යාපාර තමයි වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්නේ. මේ පරිසර බලවේගයන් ගැන කිසිම අවධානයක් නැතුව කිසිම නිකන් ටච් එකේ ඉන්නේ නැතුව නිකන් Tamanට ඕන විදිහට ව්‍යාපාර කරන්න යන්න ගියොත් ඒක කරන්න බෑ. මේ පරිසර බලවේග ටික ගතිකයි. ගතිකයි කියන්නේ ඉක්මනට වෙනස් වෙනවා. අන්න ඒ හින්දා ඒ වෙනස් වෙන පරිසර සාධක වලට අපි අනුගත වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ අනුව හැඩ ගැහෙන්න ඕනේ. එහෙම හැඩ ගැහෙන්න නම් පරිසර බලවේග ගැන අවධානයෙන් ඉන්න බෑ. පරිසරයේ මොනවා හරි දෙයක් වෙනස් වෙනකොට ඒ ගැන අවධානයෙන් ඉන්න කෙනාට මේක දැනෙන්නේ, පේන්නේ. එතකොට එයාට පුළුවන් ඒ අනුව වෙනස් වෙන්න. ඒ ගැන කිසිම අවධානයක් නැහැ. ඒ ගැන හිතන්නෙත් නැහැ. එතකොට පරිසර සාධක ටික වෙනස් වෙනවා, තමන් වෙනස් වෙන්නේ.
එතකොට මේ තරඟකාරී ව්‍යාපාරික ලෝකය තුල ඉස්සරහට යන්න බෑ. ළමයි වෙනස් වෙනකොට මම ඒත් එක්ක වෙනස් වෙන්නේ. රටේ තාක්ෂණය වෙනස් වෙනකොට අපි ඒකට අනුගත වෙන්නේ. අන්න එහෙමනේ. අපි සාමාන්‍ය විදිහට පන්ති කර කර ඉඳලා දැන් මේ ඔන්ලයින් උගන්වන්න ඩග්ගා අනුගත වෙන්න එපා. දැන් කවුරු හරි සාමාන්‍ය විදිහට පන්ති කර ගුරුවරයෙක් ඔන්ලයින් පන්ති වලට අනුගත නොවුනොත් ඒ ගුරුවරයා මේ මාකට් එකෙන් අයින්නේ. අපිත් ඉතින් මේ ඔන්ලයින් නෙවෙයි කරේ. ඔය ආයතන වලට ඇවිල්ලා අවිශ්වාසයෙන්ද බලංගොඩ රත්නපුර ඔය ආයතන තුනක මම පන්ති කරේ. ඉතින් දැන් කරන්න විදිහක් නැහැ කියලා නිකන් ඒකට ලේවලා හරියන්නේ නැහැ. තාක්ෂණය වෙනස් වෙන මේත් එක්ක සම්බන්ධ වුණා. ඊළඟට ස්වභාවික පරිසරය තුලින් මේ කොරෝනා කියලා සංගතයක් ආවා. අපිට අග්ගාලේ ඒකට ප්‍රතිචාර දක්වන්න. ඒ අනුව හැඩ ගහනවා. ගෙවල් වලට වෙලා ඉඳගෙන අපි අපේ වැඩේ ගන්න කරගෙන යනවා. අන්න ඒකයි. ඉතින් ඒව ගැන අවධානයක් නැති වුණොත් ඒ අනුව වෙනස් වෙන්න බැහැ. ඒව පරිසර බලවේග අනුව වෙනස් නොවුනොත් උදේ මේ ව්‍යාපාරික ලෝකයේ තුල කොහොමවත් පැවැත්මක් නැහැ. ඒ නිසා තමයි අපිට මේක උගන්වන්නේ බිස්නස් කරන ළමයි. බිස්නස් එකක් කරද්දී මේ පරිසර බලවේග ගැන මේ තමන් ව්‍යාපාරයේ කරන් යද්දී මේ බලපානවා කියන මේ සියලුම බලවේග ටික ගැන අවධානයෙන් වැඩ කරන්න. හරි? අවධානයෙන් වැඩ කරන්න. ඒකන අධ්‍යයනය කරන්න හැම වෙලේම. පරිසරය හොඳට අධ්‍යයනය කරලා ව්‍යාපාර කරන කෙනා තමයි සාර්ථක වෙන්නේ. පරිසරය අධ්‍යයනය කරන්නේ නැතුව මොකවත් හොයන්නේ නැතුව නිකන් ඔහේ ව්‍යාපාර කරන අයට වෙන්නේ ටික කාලයක් යනකොට ව්‍යාපාරය වැහිලා යනවා වැටෙනවා. දැන් මේ බලන්න. දැන් අපි ප්‍රධාන වශයෙන් මෙදුවනේ ගොඩවල් දෙකකට ව්‍යාපාර පරිසරය කියන එක අරගෙන අපි මෙදුව අභ්‍යන්තර කියලා එක පැත්තකට දැම්මා. බාහිර කියලා තව පැත්තකට දැම්මනේ. කොහොමද ගත්තේ? ප්‍රධාන කොටස් දෙක ඔය දෙකනේ. තුනම ඉඳගෙන ව්‍යාපාර වලට බලපාන යම් යම් බල වේග තියෙනවා. පිටස්තර බල වේගක් තියෙනවා. කොහොම ගමු ප්‍රධාන කොටස් දෙක ගමු. කොහොම ගත්තාම පුතේ යම් කිසි ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාරයේ ඇතුළගෙන හොඳට හෙව්වොත් තමන්ගේ ව්‍යාපාරයේ අභ්‍යන්තරය ගැන හොඳ අවධානයෙන් හිටියොත් ඒ ගැන හැම වෙලේම හොඳට හෙව්වොත් එයාට පුළුවන් හොයාගන්න ශක්තියන් හා දුර්වලතා කියන දෙක. මොන දෙකද හොයාගන්න පුළුවන්? ශක්තියන් හා දුර්වලතා කියන දෙක හොයාගන්න පුළුවන්. ව්‍යාපාරයක් තමන්ගේ අභ්‍යන්තර පරිසරය ගැන, තමන්ගේ ව්‍යාපාරයේ ඇතුළත ස්වභාවය ගැන අවධානයෙන් හිටියොත් ඒ ගැන හරියට හොයලා බලුවොත් තමන්ට තියෙන ශක්තියන් මොනවාද, තමන්ට තියෙන දුර්වලතා මොනවාද කියලා හඳුනගන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාරයේ බලන්න සමහර මිනිස්සු ඉන්නවා ශක්තියින් තියෙනවා. ශක්තියින් කියන්නේ මොනවද? හැකියාව. ව්‍යාපාරයට තියෙන හැකියාව. මේ සමහර ව්‍යාපාර දැක්කහම අපිට පේනවා මේ මිනිස්සුන්ට හැමදේම වගේ තියෙනවා. හැබැයි ඒ වයින් හරියට වැඩක් ගන්න නැහැ වගේ පේනවා. ඒකෙ තමන්ගේ තියෙන ශක්තියින් ටික මොනවද කියලාවත් තමන් හරියට දන්නේ නැහැ. ඉතින් දැනගන්න නම් ඒ ගැන අධ්‍යයනය කරන්න ඕනේ. ඒ නිසා බිස්නස් එකක් කරනකොට අපිට කියනවා තමන්ගේ ව්‍යාපාරයේ අභ්‍යන්තරය ගැන ඇතුළ හොඳට අධ්‍යයනය කරන්න. දැන් මේ ව්‍යාපාරයේ ඇතුළේ තියෙන දේවල් ගැන හොඳට හොයන්න. එහෙම හොයනකොට අපිට තියෙන හැකියාවන්, දක්ෂතාවයන්, වාසිදාසහගත දේවල් මොනවද කියලා පේනවා. ඒක තමයි ශක්තිය කියන්නේ. ඒ වගේම අපේ තියෙන අඩුපාඩු මොනවද කියලා එතකොට තමයි අපිට පේන්නේ. අඩුපාඩු මොනවාද, හැකියාවන් මොනවාද කියන එක පේන්න නම් ඒ ගැන අධ්‍යයනය කරන්න ඕනේ. අන්න ශක්තියන් හා දුර්වලතා කියන දේක හොයාගත්ත හැකි කොහෙන්ද? අභ්‍යන්තර පරිසරයේ අධ්‍යයනය කරාම. පිටස්තර ලෝකයේ ගැන බාහිර පරිසර සාධක ගැන හොඳට අවධානයෙන් හිටියොත්. කියන ව්‍යාපාරයෙන් පිට තියෙන දේවල්, රටේ තොටේ වෙන දේවල්. ඒව දේවල් ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනි බිස්නස් කරද්දී. රටේ ලෝකේ මොනවද වෙන්නේ කියන ඒ දේවල් ගැන හරියට අවධානයෙන් හිටියොත් ඔන්න පුළුවන් හොයාගන්න. ඒ කියන්නේ බාහිර පරිසරය ගැන හොඳට අධ්‍යයනය කරොත් පුතේ ව්‍යාපාරිකයෙකුට පුළුවන් හොයාගන්න අවස්ථා හා තරය. අභ්‍යන්තර පරිසරයෙන් පුළුවන් ශක්තියන් හා දුර්වලතා හොයාගන්න, බාහිර පරිසරයෙන් පුළුවන් අවස්ථා හා තරය හොයාගන්න.
ඒකනම පිටස්තර ලෝකෙන් තම අපිට චාන්ස් ඉන්නේ අවස්ථා නියම චාන්ස් එනවයිට මුගම බාහිර පරිසරය තුළ සිද්ධ වෙන එක එක දේවල් නිසා වගේම තර්ජනය තර්ජනය තර්ජන විදියට එන්නත් පුළුවන් එහෙනම් එතකොට සමස්ත පරිසරය පිළිබඳ හරියට අධ්‍යයනය කරොත් කියන අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි කියන දෙකම ගැන හරියට අධ්‍යයනය කරොත් අපිට පුළුවන් හොයාගන්න දේවල් හතර ශක්තියන් හොයාගන්න පුළුවන් දුර්වලතා හොයාගන්න පුළුවන් අවස්ථා හොයාගන්න පුළුවන් තර්ජන හොයාගන්න පුළුවන් සදු අත හඳුනගන්න පුළුවන් සදු අත ශක්තියන් දුර්වලතා අවස්ථා තර්ජන එතකොට ශක්තියන් හා දුර්වලතා කියන දෙක එන්නේ කොහෙන්ද අභ්‍යන්තරයෙන් ඇතුලෙන් අවස්ථා තර්ජන එන්නේ කොහෙන්ද පිටින් ව්‍යාපාර සංවිධාන තම පරිසරය පිළිබඳ අධ්‍යයනය කළ යුත්තේ ඇයි කියන්න මෙහෙම ශක්තියින් හඳුනාගෙන ඒවායින් ප්‍රයෝජන ගැනීමට ශක්තියින් හඳුනාගෙන ඒවායින් ප්‍රයෝජන ගැනීමට ශක්තියින් හඳුනාගෙන ඒවායින් ප්‍රයෝජන ගැනීමට දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට තමයි දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට එයට අවස්ථා හඳුනාගෙන ඒවායින් ප්‍රයෝජන ගැනීමට අවස්ථා හඳුනාගෙන ඒවායින් ප්‍රයෝජන ගැනීමට තුන්වෙනි එක අවස්ථා හඳුනාගෙන ඒවායින් ප්‍රයෝජන ගැනීමට
ඊළඟට තර්ජන හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීම. ඒවට මුහුණ දීම. තර්ජන හඳුනාගෙන ඊට කලින් කිව්වේ අවස්ථා හඳුනාගෙන ඒවායින් ප්‍රයෝජන ගැනීමට කියලානේ. ඊළඟට එන තර්ජන හඳුනාගෙන ඒවාට සූදානම් වීමට. තර්ජන හඳුනාගෙන ඒවාට සූදානම් වීමට. තර්ජන හඳුනාගෙන ඒවාට සූදානම් වීම. තර්ජන හඳුනාගෙන ඒවාට සූදානම් වීම. තර්ජන හඳුනාගෙන ඒවාට සූදානම් වීම. එතකොට ඔන්න ඔය කතන්දර හතර නිසා තමා ව්‍යාපාර හැටියට තමයි පරිසරය ගැන අධ්‍යයනය කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපේ අත්තර පරිසර බලවේග ටික ගැන හරියට අධ්‍යයනය කරොත් ශක්ති දුර්වලතා කියන දෙක හොයාගත්ත හැකියි. බාහිර පරිසරය ගැන හරියට අධ්‍යයනය කරොත් අවස්ථා හතරජන කියන දෙක හොයාගත්ත හැකියි. ඉතින් ඒ හතර අනුව තමා ව්‍යාපාරවල සාර්ථකභාවයේ තීරණය වෙන්නේ. තමන්ගේ තියෙන ශක්තියින් තමන් හරියට පාවිච්චි කරන්න ඕනේ. තමන්ගේ තියෙන හැකියාව තමන්ගේ තියෙන ශක්තිය තියාගෙන මිනිස්සු ප්‍රයෝජන ගන්න නැහැ. ඒ ගොඩක් වෙලා තියෙන්නේ තමන්ට ඒ වගේ හැකියාවන් දක්ෂතාවයන් ශක්තියින් තියෙනවා කියලා තමන් උනත් දන්නේ නැහැ. හරි දැන් බලන්න සමහර මිනිස්සු සල්ලි තියෙනවා. සල්ලි ඔය පොඩ ගහගෙන මෙහේ ඉන්න ඒ සල්ලි වලින් මුකුත් කරන්නේ නැහැ. සමහර විට ඉඩකඩම් ගොඩ නැගිලි ඒවා තියෙනවා. ඒ ටික තියාගෙන මෙහේ ඉන්න මුකුත් කරන්නේ නැහැ. ඒවෙන් හරියට වැඩක් ගන්න. හරි එතකොට එහෙම නැත්නම් එක එක තමන්ට ගොඩක් සම්බන්ධතා තියෙනවා විවිධ පුද්ගලයොත් එක්ක. ඒත් ඉතින් ඒ සම්බන්ධතා පාවිච්චි කරන්න. අන්න ඒක තමන්ගේ තියෙන හැකියාවන් තමන්ගේ තියෙන ශක්තිය වලින් වැඩක් ගන්නවා. ප්‍රයෝජනයක් ගන්නවා. ඒ ප්‍රයෝජනයක් ගන්න නම් තමන්ගේ ශක්තිය මොනවාද කියලා ඉස්සෙල්ල තමන් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ තමයි ව්‍යාපාර වලටත් කියන්නේ ඉස්සෙල්ල තමන්ගේ ඇතුළ බලන ඇතුළ. තමන්ගේ ව්‍යාපාරයේ ඇතුළේ ස්වභාවය විමසලා බලන්න. තමන්ට තියෙන ශක්තියින් පේනවා එතකොට. ඒ වගේම තමන්ට තියෙන දුර්වලතාවත් පේනවා. තමන්ගේ අඩුපාඩු මොනවද කියන්නේ? ඒව හොයාගත්ත හැකියි. ව්‍යාපාරය ඇතුළ ගැන හොඳට බැලුවොත් ඔය දේක හොයාගත්ත හැකියි. ඒ වගේම පිටස්තර ලෝකය ගැන අවධානයෙන් ඉන්න. මේ බාහිර ලෝකය තුලින් හිටපු ගමන් ළමයි අපිට එන අවස්ථාව. මේව චාන්ස් එනවා. මේ බාහිර ලෝකයේ සිද්ධ වෙන එක එක දේවල් එක. ඒ වගේම තර්ජනත් එනවා. ඉතින් අවස්ථා ගැන අවධානයෙන් ඉඳලා ඒවෙන් ඩක්කාල ප්‍රයෝජන ගන්නවා. තර්ජන ගැන අවධානයෙන් ඉඳලා අපි ඒවට රෙඩි වෙලා ඉන්නවා. මේ වගේ තර්ජනයක් ඉදිරියේ එනවා කියලා තේරුම් ගත්තහම අපිට පුළුවන් ඒකට සාර්ථකව මුහුණ දෙන්න. එහෙම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ ඒ තර්ජන ගැන කල්ැතුව දැනගෙන අවධානයකින් අවබෝධයකින් හිටියොත් නැත්තම් බෑ. අන්න ඒක තමයි ව්‍යාපාර තම පරිසරය පිළිබඳ අධ්‍යයනය කළ යුත්තේ ඇයි කියලා අහුවාම අපි ඒ හතර දෙන්නේ. ශක්තිය දුර්වලතා අවස්ථා ධර්ම අන්නේ හතර හොයාගන්න ඕනේ. හරිනේ. හරි. දැන් ඔබට අව ටිකක් තේරෙයි. අපි යල්කෝ එහා පැත්තේ තියෙන රවුමක්. ඒ රවුමේ තියෙන්නේ ඔය අපි කතා කරපු ටිකම තමයි. හරි. කතා කරපු ටිකම තමයි තියෙන්නේ. ඒ වෙන විදිහක වර්ගීකරණයක් දීලා තියෙන අර ගැලීම් සතහනේනේ අතන දුන්නේ. ඒ ටිකම වෙන විදිහකට දීලා ඇතුලේ තියෙන සාධක ටික අභ්‍යන්තර සමීප ටික ආසන්න පිටස්තර ටික සාරණ මේ විදිහට යනවා. පැහැදිලිද? දැන් ඕගොල්ලන්ගෙන් නිකන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් මේ කොරෝනා කියන වසංගතය මොන පරිසරය තුලින් ආපු එකක්ද? අභ්‍යන්තරද බාහිරද? ආ දැන්ට තේරුම් ගත්ත විදිහට ළමෙක් මට උත්තර දෙන්න.
මේ කොරෝනා වසංගතය ව්‍යාපාර වලට බලපාලා තිනවා. මට කියන්න මේ බලපෑම අභ්‍යන්තර පරිසරයෙන්ද බාහිර පරිසරයෙන් ආපු එකක්ද අපිට නිකන් දැන්ට තේරෙන විදිහට කතා කරන්න. ඔයගොල්ලන්ට පේන්නේ පුතේ මේ කොරෝනා වසංගතය කියන කේස් එක ව්‍යාපාරයට ව්‍යාපාර වලට බලපානවනේ. ඒක පිටස්තර බලවේගයක්ද ඇතුලේ තියෙන බලවේගයක්ද අභ්‍යන්තරද බාහිරද කියලා මං අහන්නේ මේ කොටවල දෙකෙන් දාන්න වෙන්නේ. බාහිර බාහිරනේ. එතකොට මට කියන්නේ බාහිර පරිසරය තුලින් අපි කියවනේ අවස්ථා හා තර්ජන කියන දෙක උදා වෙනවා කියන්නේ. මේ කොරෝනා කියන කේස් එක අවස්ථාවක් විදිහටද බලපාන්නේ තර්ජනයක් විදිහටද බලපාන්නේ? තර්ජනයක් විදිහට. ද විතරද? දේ විදිහටම බලපානවා. මේ විදිහටම බලපානවා. කියන්නේ හැම බලවේගයක්ම ළමයි එහෙමයි දැන් ව්‍යාපාරයක් හැටියට සමහර අයට ඒ බාහිර පරිසරය තුළ මොනවා හරි දෙයක් වුණාම ඒක සමහර අයට chance එකක් වෙනවා. අවස්ථාව. සමහර අයට තර්ජනය. දැන් කොරෝනා කේස් එකත් එහෙම නේ ළමයි. සමහර අයට මේ වෙලාවේ ඒක හොඳ අවස්ථාවක් වෙලා තියෙනවා පේන්නේ නැහැ. ඔයා නිකන් දකින විදිහට මට කියන්න දැන් කොරෝනාව අවස්ථාවක් වෙලා තියෙන්නේ කොයි වගේයකටද නිකන් ඔයාට පේන විදිහට මේක chance එකක් වෙච්ච කට්ටිය කවුද කියන්නේ? කියන්නේ කොරෝනා වගේ දේවල් ප්‍රායෝගික දේවල් ඉදිරියේදී විභාග වල අනිවාර්යෙන්ම ඔයයන් ප්‍රශ්න එනවා. හරිද? මට කියන්න දැන් කොරෝනා වසංගතය chance එකක් වෙලා තියෙනවා නම් ඔයාට පේන්නේ කොයි කොයි අයටද? Zoom company අන්න ඒ කියන්නේ අන්තර්ජාල මෘදුපාංග ගණනාවකට. ඒ කියන්නේ විශේෂයෙන් Zoom එක. ඔය කොරෝනා කේස් එකත් එක්ක Zoom එක මාර විදියට ලාභ ලැබුවා. ඔය වගේ දවසකට දාලා තිබ්බ කලින් Zoom බිල්ඩින් එකයි දැන් තියෙන Zoom බිල්ඩින් එක. මේක තව ඩෙවලොප් කරනවා ඒගොල්ලෝ. බලන්න මේගොල්ලන්ට මාර chance එකක් වුණාද Zoom කියලා app එකක් ගැන නිකමටවත් අහලවත් තිබ්බද කොරෝනා නැති කාලේ? නැහැ. කොරෝනාවත් එක්ක මේ Zoom කියන app එක බලන්න හැමෝම අද download කරලා තියෙන ඉන්නවා. වැඩිපුරම පාවිච්චි කරන app එකනේ ඕක. කොහොම ගානක් දෙයක් එතකොට කොහොම chance එකක්ද වැදුනේ? එතකොට ඒ වගේම තමයි WhatsApp වගේ දේවල්. අපි දන්නවා සාමාන්‍යයෙන් ඕගොල්ලෝ A level ළමයි හැටියට කීයනවත් ඕගොල්ලන්ට smart phone එකක් හම්බ වෙන්නේ නැහැ කොරෝනා ආවේ නැත්තම්. ticket දෙන්නට හම්බ වෙයි. 75%ක් ළමයින්ට ගෙවල් වලින් ෆෝන් අරන් දෙන්නේ නැහැ නිකන් ඒ සම්බන්ධ විරුද්ධ මතයක් නේ තිබ්බේ සමාජය තුළ. ළමයින්ට ෆෝන් අරන් දෙන්න එපා කි. කොරෝනා ආවේ නැත්තම් ඔයාලට කියනවා ෆෝන් එකක් හම්බෙන්නේ නැහැ. ඒතර කොරෝනා ආපු නිසා ගොඩාක් ළමයින්ට ස්මාර්ට් ෆෝන් ගත්තා ගොඩක් අය ගත්තා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙමව්පියෝ ණය වෙලා හරි මේ ගිය සතිය ළමයින්ගේ අම්මා කෙනෙක් කතා කරා ගිය සතිය. දැන් කොරෝනා ඇවිල්ලා අවුරුදු දෙකකට කිට්ටු. ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්න බැරි වුණා මේ ෆෝන් එකක් නැති හින්දා දැන් අපි මේ ෆෝන් එකක් ගත්තා කොහොමද සම්බන්ධ වෙන්නේ කියන්නේ. ඉතින් බලන්නකො ළමයි අවුරුදු දෙකක් ගියා කොරෝනා. ඉතින් මේ මිනිස්සුන්ට ෆෝන් එකක් ගන්න විදිහක් නැතුව තිබිලා කොහොම හරි අන්න එහෙම අමාරුවෙන් හරි නිකන් අර අත්‍යවශ්‍ය භාණ්ඩයක් වුණානේ ස්මාර්ට් ෆෝන් එක ඉස්කෝලේ යන ළමයින්ට ගෙවන්න ඕන. ඒ ෆෝන් වැඩි වීමත් එක්කම අර ඇප් එහෙම ඩවුන්ලෝඩ් වෙන එක වැඩි නී WhatsApp එහෙම වුණත් මං කියන්නේ අපි වුණත් WhatsApp කණම් මනම් තිබ්බට පාවිච්චි කරේ නැහැ නේ ඉස්සර. ඔය කාට හරි මැසේජ් එකක් යවන්නේ, එහෙම නැත්නම් ඔය නිකන් ෆොටෝ එකක් කණම් මනම් යවන්න හදිසි අවශ්‍යතාවයකට විතරයි. දැන් එහෙම නැහැ. දැන් සාමාන්‍ය මැසේජ් ගහන්නෙම නේ. WhatsApp මොනේ දැන්? අන්න බලන්න. එතකොට ඒ වගේ අයට මේක හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමවලට එක එක දේවල් කරන අයට මේක හොඳ අවස්ථාවක්. ආ තව මේක අවස්ථාවක් වගේ පේන්නේ කාටද ඕගොල්ලන්ට? මේක chance එකක් වෙච්ච කවුද කට්ටිය තව කියන්නේ? face mask හදන ආයතන වලට, mask sanitizer හදන ආයතන වලට මේක අවස්ථාවක් වුණා. මොකද ඒ වගේ දේවල් ලේසියකට විකිණෙන්නේ නැති දේවල්, mask එකක් sanitizer අරන්මන දැන් කොහොමද? දැන් පාරේ යනකොට නිකන් අර එළවලු ලොරි වගේ තමයි අතර මෙතන තියෙන ලොරි වල තියාගෙන mask sanitizer ආ හැමෝගෙම සාක්කුව වල තියෙනවා, හැමෝගෙම වාහන වල තියෙනවා, ගෙවල් වල තියෙනවා. අන්න බලන්න. ආකාරද මේක අවස්ථාවක් වගේ වාඩි වෙන්නේ. තව ඕගොල්ලෝ මො උදාහරණයක් අරන් බලන්න. තව කාට හරි මේක අවස්ථාවක් වෙලා දිනව කාටද? ඇයි ළමයි ඔය ඩයලොග් මොබිටෙල් දුරකථන සේවාව සපයන ආයතන වල දැන් බලන්න කොච්චර රේට දැම්මද ඕගොල්ලෝ ඉස්සර ෆෝන් එකේ.
ඇතුළම තියෙන දේවල් කිව්වහම ළමයි ගන්න පුළුවන් අපිට අයිතිකාරයෝ අස්සෙමනේ ඉන්නේ අයිතිකරුවන් කියන කට්ටිය අස්සෙමයි ඉන්නේ කලමනාකරුවොත් ඉන්නේ ඇතුළෙම සේවකයෝ ඉන්නේ ඇතුළෙමයි සේවකයන් ඉතල අපි මේ තුන ගමු දැන් බලන්න ඔන්න ව්‍යාපාර ඇතුළෙම ඉඳගෙන ව්‍යාපාර වලට බලපාන වල වේ මේගොල්ලෝ ඉන්නේ ව්‍යාපාරය ඇතුළේ ඒ වගේම මේගොල්ලෝ ඉතින් ව්‍යාපාර වලට හොඳට හෝ නරකට බලපාන හරි අයිතිකාරෝ කළමනාකරුවෝ සේවකයෝ කියන කට්ටිය ඕනිම ව්‍යාපාරයක ඉන්නෝනේ අයිතිකරුවෝ අයිතිකරුවා නෙවෙයි අයිතිකරුවෝ ඉතින් ඒ අයිතිකරුවෝ කියන එක ව්‍යාපාර වලට හොඳට හෝ නරකට බලපාන අයිතිකරුවෝ නිසා ඒක ව්‍යාපාරයට ශක්තියක් විදිහට වෙන්නත් පුළුවන් දුර්වලතාව වෙන්නත් පුළුවන් කලමනාකරුවොත් එහෙමයි. ඒක ව්‍යාපාරවල ඉන්න කලමනාකරුවන්ගේ හැටියට ඒ ව්‍යාපාරයට කලමනාකරුවෝ ශක්තියින් විදිහට බලපාන්නත් පුළුවන්. දුර්වලතාව විදිහට බලපාන්නත් පුළුවන්. සේවකයොත් එහෙමයි. ඔන්න ඔය තුන නම් ළමයින්ට ඩක්ඩක් ගාලා කියනවා අභ්‍යන්තර පරිසර බලවේග කියන්නේ කිව්වම ඩක් ගාලා කියන්නේ. අයිතිකරුවන් කලමනාකරුවන් සේවකයන් කියලා ඩක් ගාලා කියනවා. ඔය තුනට අමතරව ව්‍යාපාර ඇතුළෙම තියෙන තව බලවේග තියෙනවා. ව්‍යාපාර වලට හොඳට හොරනකට බලපාන ව්‍යාපාර ඇතුළෙම තියෙන තව බලවේග තියෙනවා. එකක් තමයි පුතේ දැන්. ටිකක් තේරෙන මඩුවේ එකයි මම මේ මේ තුන වෙනම කියලා දුන්නේ. සංවිධාන සංස්කෘතිය කියන එක. ව්‍යාපාර වලට හොඳට හෝ නරකට බලපාන ව්‍යාපාර ඇතුළෙම තියෙන දෙයක් තමයි සංවිධාන සංස්කෘතිය. මේ මොකක්ද සංවිධාන සංස්කෘතිය කියන්නේ? සංස්කෘතියක් කියන්නේ මොකක්ද? සංස්කෘතිය කියන්නේ ළමයි අපිම හදාගෙන අපි විසින්ම ගොඩනගාගෙන අපි ඉදිරි પરම්පරාවට බාර දෙන යම් යම් දේවල් දින. රටේ නීති රීති වලින් හදපුවා නෙවෙයි අපිම ගොඩනගාගත්තු දේවල්. අපේ මුතුන් මිත්තෝ විසින් ඇති කරපු දේවල්. දේවල් කියන්නේ මොන වගේ දේවල්? සිරිත් විරිත් වගේ දේවල් දින්. ඇදහිලි වගේ දේවල්. විශ්වාසය වටිනාකම් අන්න එහෙම දේවල් දින්නේ නිකන් අපිමයි හදාගෙන තියෙන්නේ. වෙන කවුරුවත් හදලා නැහැ. මිනිස්සුම තමයි ඒවා ගොඩනගාගෙන තියෙන්නේ. රටේ නීතියකින් හදපුවා නෙමෙයි. මිනිස්සුම තමන්ගේ හිත් වලින් එහෙම එක එක දේවල් ගොඩනගලා ඒවා තමන් පිළිපදිනව විතරක් නෙමෙයි ඊළඟ પરම්පරාවට දෙනු. ආන් ඒ වගේ සිරිත් විරිත් අගනාකම් සාර ධර්ම ගුණ ධර්ම ඇදහිලි විශ්වාස තියෙන මිනිස්සු ගාව. ඒ වගේ දේවල් වලට පුතේ අපි සාමාන්‍යයෙන් කියන සංස්කෘතියක් කියනවා. දැන් ලංකාව කිව්වහම අපිට තියෙනවා කියන්නේ සංස්කෘතියක් තියෙනවා කියන්නේ. කියන අපි විසින් ගොඩනගාගත්තු හොඳ දේවල් කියලා જાතියක් තියෙනවා. නරක දේවල් කියලා જાතියක් තියෙනවා. සාර ධර්ම කියලා જાතියක් තියෙනවා. සිරිත් විරිත් කියලා જાතියක් තියෙනවා. මේව රටක නීතියකින් ඇති කරපුවා නෙමෙයි මිනිස්සුම හදපුවා වගේම ඊළඟ પરම්පරාවට දෙනවා දැන් ඔයගොල්ලෝ මම කියන්නේ සංස්කෘතිය කියන වචනේ ධම්මට කියලා දෙන්න ඕනි සංවිධාන සංස්කෘතිය කියන්නේ ඒක එකපාරට කියලා දෙන්න බෑ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඉන්න බෑ දැන් ඔයගොල්ලෝ ගෙදරින් එනකොට අම්මලා තාත්තලා වැඳලා එනවා අම්මටයි තාත්තලායි වඳින්න ඕනි ගෙදරින් කොහේරි යනකොට කියලා ඔයාට කවුද කිව්වේ අම්මට ඉඳලා අතරයි වැඳලා යන්න කියලා කවුද කිව්වේ කියනවා උත්තර දෙන්න ඉතින් මේ පන්තියේ එක ළමෙක්වත් අම්මට තාත්තට වඳින්න නැති ළමයි ඉන්නේ එහෙම වැඳලා යන ළමයි ඉන්නවා නම් කියන්න ඔයාට කවුද ඒක කියලා දුන්නේ ඈ ඒ කියන්නේ පුතේ ඔයගොල්ලෝ අම්මට තාත්තට වඳින්නේ නැද්ද ඉස්කෝලේ යනකොට එහෙම වඳිනව නම් මට කවුද කියලා දුන්නේ ඈ අම්මයි තාත්තයි ඉත අම්මයි තාත්තයිම තමයි කියලා දුන්නේ අනේකයි මං කියන්නේ ඒව තමයි සංස්කෘතිය රටේ නීතියක් තියෙනවද ගෙදරින් එනකොට වඳින්නේ කියලා නෑ එහෙනම් මොකටද වඳින්නේ ඉත අම්මයි තාත්තයිම තමයි අපිට පුරුදු කරේ මේ වඳින්න කියලා ඒගොල්ලෝමයි අපිට පුරුදු කරේ ඒගොල්ලන්ට කවුරුත් පුදු කරන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ අම්මයි තාත්තා අනේක මම කියන්නේ මේ මිනිස්සුම ඇති කරගෙන પરම්පරාවෙන් પરම්පරාවට එනවා. දැන් අපි පොඩි කාලේ ඉඳලා අපිටත් ඕක අම්මලා ඉගෙනුනේ. ඒ හින්දා ඉතින් අපි තාමත් ගෙදරින් යනකොට
අම්මට තාත්තට වැඳලා යනවා. දැන් අපේ ළමයින්ටත් අපි ඕක පුරුදු කරනවා. දැන් මගේ තියෙන ළමයින්ට ළමයි ළමයට මම ඕක කියලා දෙනවා. ළමයින්ට කියලා දෙනවා. පොඩි කාලේ බලෙන් වන්දවන. ඔක වෙන්නේ නෝ වදින අම්මට තාත්තට තාත්තට වදින මම ගාතාව කියන්නේ කියන්නේ. ඒ මොකද ඒ අපි ඊළඟ પરම්පරාවකට දෙන්නේ. ඒතර ඒ ළමයි පොඩි කාලේ ඉඳලා දැන් ඕක එතකොට හිතනවා මේක මේ කළ යුතු දෙයක්. ඒක ගොඩොත් අදින. ඔන්න ඔය වගේ දෙයක් තමයි සංස්කෘතියක් කියන්නේ. කවුරුවත් හදපුවා නෙමෙයි. අපිම ඇති කරගත්තු දේවල්. දැන් බලන්න පන්සල් යනකොට සුදු වෙඳගෙන යනවා. දැන් කවුද කිව්වේ සුදු වෙඳගෙන යන්න කියලා? නෑ ඉතින් එහෙමලු සුදු වෙඳගෙනලු යන්න ඕන. අනලු සුදු වෙඳගෙනලු යන්න ඕන. කිව්වේ කවුද මොකාද කිව්ව මන්ද මුකුත් දන්නේ නෑ. එහෙම තමයි ඉතින් අර ඒක නිකන් ඒ අතීතයේ ඉඳන් එනේ ඒව කියනවා. දැන් බලන්න විශේෂ අවස්ථාවල ඕලගේ ගෙවන්න වල දැන් මොනවද හදන්නේ සාමාන්‍ය ජනවාරි පළවෙනිදාට සිංහල අලුත් අවුරුද්දට ඕලගේ බර්ත්ඩේ දවසට මොනවා හරි විශේෂ දෙයක් මොනවා හරි අලුත් වැඩක් පටන් ගන්නවා නම් අනිවාර්යෙන් ගෙදර හදනව මොනවාද එදාට ඒ ඉවිලම නිකන් මොකුත් හදන්න දෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට ඈ මොනවද හදලා දෙන්නේ ගෙදර මොනවද හදන්නේ ජනවාරි පළවෙනිදා විශේෂයෙන් අම්මා හදනවා. කිරිබත්. කිරිබත් හදනවා. කිරිබත්. ආන් බලන්න. එතකොට බලන්න කවුද කිව්වේ මේ විශේෂ අවස්ථාවල කිරිබත් කපන් කියන්නේ? කවුරුවක් කිව්වේ නෑ. මේක ඉතින් ඒ අතීතයේ ඉඳන් එන සිරිතක් නේ. ආන් ඒව තමයි සංස්කෘතිය කියන්නේ. කිරිබත් යන්නේ. දැන් ජනවාරි පළවෙනිදා කිරි උතුන ඕන කිරිබත් හදනවා. ජා සිංහල අලුත් අවුරුද්දට හදනවා. වෙඩින් එකෙත් කිරිබත් හදනවා. ළමයාට ඉඳුල් දෙනවා නම් ඒකෙත් කිරිබත් හදනවා. අකුරු කියවන දවසට කිරිපත් ගන්න. උපන් දිනේ දවසට කිරිපත් ගන්න. ඒකේදී අපිට පේන්නේ හැම විශේෂ වෙලාවකදීම කිරිපත් හදන එක නිකන් අපේ පොඩි ගතියක් සිරිතක් වෙලා තියෙනවා. ආන්න බලන්න. ඒව ඇවිල්ල සංස්කෘතිය. කවුද මේව හැදුවේ? මොකටද මේව හැදුවේ? මෙහෙම කරාම මොකද වෙන්නේ? ඕව හොයන්න යන්න හොඳ නැහැ සංස්කෘතිය කියන්නේ. මොකද ඔය විද්‍යාත්මකව පහදන්න කියන දේ ළමයි ඇති දෙයක් නෑ. ඒතර අපිට ඉතින් මේ බොරු වැඩ කියන්නේ. මොකද සංස්කෘතිය කියන්නේ තියෙන්නේ ඒකෙන් අපිට යම් කිසි කන්ට්‍රෝල් එකක් පොඩි හික්මීනක් පාලනයක් ඒකෙන් වෙනවා. දැන් බලන්න සාමාන්‍යයෙන් අර ඒ වගේ දේවල් වලින් අපි පොඩි පොඩි කොටු වීමක් එතන තියෙනවනේ නිකන්. අපි ඒවට නිකන් පොඩි ගෞරවයක් බයක් ලැබියාවක් වගේ තියෙනවනේ. ඒකත් හොඳයි නේද? අපිට නරකක් වෙන්නේ නැත්තම් අවුලක් නැහැ නේද? හොඳක් නම් වෙන්නේ ඒ වගේ දේවල් තියෙනවා. මොකද ඔබ විද්‍යාත්මකව පාදන්න ගියොත් එහෙම ළමයි අපිට එදෙනව ඇත්තටම මහා බොරු වැඩක් නේ. දැන් ජනවාරි පළවෙනිදාට කිරිපත් කෑවා කියලා මොකක් හරි වෙනවද? හොඳක්. ඇයි අපි හිතේ තියෙන දේක් කවුද අපේ හිතට ඒක දැම්මේ? අපේ අතීතයේ හිටපු මුතුන් මිත්තු දාපුවා. අපි කිරිපත් හදනවානේ විශේෂ අවස්ථාවල. ඔව් අපේ ළමයි බලයි. උනුත් හිතනවා එතකොට ආයෙත් විශේෂ අවස්ථාවල කිරිපත් හදන්න ඕනේ කියලා. ඒක දිගට දිගට යනවා. ඔබ විද්‍යාත්මකව පහදන්න ගියොත් එහෙම අපි ඔක අතාරිනවා. අනේ මේ කිරිපත් කෑවා කියලා වුණා නේද? ඉතින් ඔය පළවෙනිදාට කිරිපත් කෑවා කියලා හැමදාම කිරිපත් කන්නේ. ඇයි පළවෙනිදාට කිරිපත් කෑවේ නැත්නම් අනිත් දවස්වල ගන්න හම්බෙන්නේ නැද්ද? ඇත්තනේ කතාව ඉතින් වැඩක් නැහැ නේ බොරුවන්නේ. හැබැයි ඉතින් අර ඒකේ පොඩි ගතියක් තියෙනවා නේ නිකන්. හරවත් අවාසියක් නේ. විශේෂ නැත්නම් ඉතින් එතකොට විශේෂ අවස්ථාවල කන්න ජාතියක් නැති වෙන්නේ. ඔය විද්‍යාත්මකව පහදන්න කිව්වා. මොනවා කෑවත් එකයි වගේ. දැන් අර තමයි විශේෂ අවස්ථාවල නිකන් කිරිපත් හදනවා කියුවම ඒක නිකන් පොඩි විවිධත්වයක් වෙනසක් තියෙනවා. කිරිපත් තිබ්බත් තරහ එයි මොකද අද කාගේරි බර්ත් ඩේ එකක් තියෙනවා කිරි දාන්න යන්නේ. හා මොකක්ද මෙට පදින්ච වෙන එක මොකක් හරි තිබ්බද? අනිත් වර ඒ කියන්නේ මිනිස්සු දන්නවා විශේෂ අවස්ථාවක තමයි කිරිපත් හදන්නේ කියන්නේ. අන්න ඒ වගේ තව අපිට තියෙනවා සංස්කෘතිය ගැන දැන් මේ බාහිර පරිසරයේ තියෙනවා කතා කරන්න මට දැන් පොඩ්ඩක් ඕනි ඕගොල්ලන්ට අර සංස්කෘතියක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා කියන්න. හරි. ඒ අපිම ඇති කරගත්තු යම් යම් ශිරිත්‍රි විශේෂයෙන්ම ඊට අමතරව දැන් හොඳයි කියලා අපි ඇති කරපු දේවල් දී දැන් කවුරු හරි පොටට ඇඳගෙන ඉන්නවා නම් ඇඳගෙන ගියොත් ඕකට මිනිස්සු ඕක විවේචනය කරනවා නේ. විවේචනය කරන්නේ ළමයි ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක. ඕක වෙන රටක ඇඳ නම් ඕක ප්‍රශ්නයක් නෙමෙයි. කියලා අපි ඒකනේ බනින්නේ අපේ සංස්කෘතිය විනාශ කරනවා කියන්නේ. ඒ කියන්නේ අපි විසින්ම ඇති කරගත්තු ඒ වගේ දැන් ඒක නරක ඒක නිකන් සංකරයි ඒක නිකන් නිකන් අරන් මිනිස්සුන්ගේ තීරණේ ඔළුවේ නිකන් එහෙම දැක්කාම විශේෂයෙන් ගමකට එහෙම ගිහින් අර එහෙම කොටට ඇඳගෙන අර මෙහෙම එහෙම නිකන් එහෙම මෙහෙන් එහෙම යනකොට
නිකයික ප්‍රතික්ෂේප කරන සිටුවිල්ලක් තියෙනවනේ මිනිස්සු ගා ඒක අපේ රටට ගැළපෙන්නේ නැහැ ආ ඒයි යර බලන ඇඳන් යන හැටි එහෙමනේ කියන්නේ ඒ මේ රටේ ඒ මොකද ඒ අපේ ඉන්නපු අය ඒ අපේ හිටතරට දාපුවා රටේ නීතියක් නැහැ නේද කොරන දින්න එපාගේ දැන් වෙන රටක ගිහිල්ලා දැන් සුද්ධ හේමරි ඉන්නේ අර හික්කඩුව දිහා ගිහිල්ලා නිකන් මොකවන්න හැමෝම එහෙම ඉන්නේ බලන්න ඉතින් ඒ රටවල් වල දැන් සුද්ධෙක් එහෙම ගියාට අපි මොකක් කියනවා ඒ යන සුද්ධ යන හැටි අර එහෙම කියන්නේ නැහැ නේද සුද්ධ එහෙම තමයි අන්න එහෙමනේ අපි හිතන්නේ අපේ එකෙක් ගියොත් ඒ යන අමුතු වෙලා තියෙන්නේ ඔන්න ඕකයි ඒ ළමයි සංස්කෘතිය නිසා වෙච්ච දෙයක් ඒක නරකක් වෙන්නේ නැත්තම් අවුලක් නැහැ නේද संविधान संस्कृति අපිට මේනෝ ඒවැ වැඩ කරන අය වෙනම යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නවා හැම කස්ටමර් කෙනෙක්ටම සර් කියලා මිස් කියලා කතා කරනවා කරුණාවෙන් හිනාවෙන් උත්තර දෙනවා බනින්නේ නැහැ පොඩි තීනෝනේ අමුතු සිරිත් සිරිත් ටිකක් බලන්නේ දැන් වලට ගිහන් අන්න බලන්න එතකොට ඒ ව්‍යාපාරයට අපි ආකර්ෂණය වෙන්න ඒ ඒගොල්ලන්ගේ ගති සිරිත් බලපාලා නැද්ද බලපාන මිනිස්සු ඒවට යන්න ප්‍රබල හේතුවක් වෙලා දිනවා ඒක මුදලාලි අපි අන්තිමට කතා කරේ මේ සංවිධාන සංස්කෘතිය ගැන. එතන ඒක තේරුණානේ ඔයගොල්ලන්ට. ව්‍යාපාරයක් හැටියට ඒගොල්ලොම ඇති කරගෙන පවත්වගෙන යන වටිනාකම් සාර ධර්ම සිරිත් විරිත් ඒ වගේ දේවල්. ඉතින් ඒ විදිහට හොඳ විදිහට හදාගත්තු දේවල් ව්‍යාපාරයක තියෙනවා නම් ඒකේ ව්‍යාපාරයට ශක්තියක් වෙයි. එහෙම කිසිම පිළිවෙලක් නැතුව නිකන් ඔහේ ආවට ගියාට කරන් යනවා නම් ඒක නූලතාවයක් වෙයි. ඒකනේ. ඊළඟට සම්පත් කියන්නේ व्यापार वाले तीन वाले अभी पाविच्छी करने उदाहरण में संपत्ति का बहुत ही का संपत्ति ने पुरुवा मानव संपत्ति ने पुरुवा मूल्य संपत्ति ने पुरुवा ये एक कोमत व्यापार है तो होता तो होना रखने वाले पार वाले ऐसी तरह संपत्ति तीन वाला ना होता ही ओनी करने तरह संपत्ति नेतन एक दूर रहता है फिर इलाके संविधान व्यू है संविधान व्यू है व्यापारे කාටද බලතල වැඩි කියලා හරියට පැහැදිලිව දාලත් නැහැ. එතකොට ඒක දුර්වලතාවයක් වෙනවා. එහෙනම් මෙන්න බලවේග 6. මොකෙන් අර සංවිධාන සංස්කෘතිය කියන එක තමයි එකපාරට ඔලුවට එන්නේ නැත්. ඒක තමයි මම එක ටිකක් වැඩිපුර පැහැදිලි කරේ. මෙන්න මේ 6ම තියෙන්නේ පුතේ ව්‍යාපාරවල ඇතුලේ. අභ්‍යන්තරේ. එතකොට මේ 6ම ව්‍යාපාරයට ශක්තියින් විදිහට බලපාන්නත් පුළුවන්, දුර්වලතාව විදිහට බලපාන්නත් පුළුවන්. හරි මේ බලවේග 6 තමයි කොහොමත් ව්‍යාපාර වල අභ්‍යන්තරේ තියෙන්නේ මේ 6 ශක්තියින්ද දුර්වලතාවද කියලා අපි දැන් නැහැ ඉතින් අපි බලන්න ඕනේ ඒක මේ 6න් අපිට ඇති වෙලා තියෙන ශක්තියින් මොනවාද අපේ දුර්වලතා මොනවාද ශක්තියින් හඳුනාගෙන ඒවයින් වැඩක් ගන්න ඕනි
දුර්වලතා හඳුනගෙන ඒ ටික හදාගන්න. මොකනේ කතාව? ආයම් බලන්න. අභ්‍යන්තර පරිසරය කියන එක කොහොමද අර්ථකථනය කරලා තියෙන්නේ කියලා බලන්න. ව්‍යාපාර තුල සිටින ඒට බලපෑම් කරන කණ්ඩායම් හා ව්‍යාපාරයට ඇතුළත් විවිධ තත්ත්වයන් අභ්‍යන්තර පරිසරයේ හැඳින්වේ. ව්‍යාපාර අස්සේ තියෙන බලවේග තමයි අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. අභ්‍යන්තර පරිසරයේ බොහෝ දුරට ව්‍යාපාරයට පාලනය කළ හැකි වේ. ආන්ගේ කණ්ඩායම් කරලා තියාගන්න. අභ්‍යන්තර පරිසරයේ බොහෝ දුරට ව්‍යාපාර වලට පාලනය කළ හැකි වේ. අභ්‍යන්තර පරිසරයේ බොහෝ දුරට ව්‍යාපාරයට පාලනය කළ හැකි වේ. ඒ වගේම තමයි අභ්‍යන්තර පරිසරය තුළ ශක්තිය නා දුරෝණදා හඳුනගන්න පුළුවන් කියලා දැන් අපි දන්නවනේ. අපි දැන් බලවේග ටික ලියාගමු. පළවෙනි එක ලියන්න අයිතිකරුවන්. 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 දෙවෙනි එක කලමනාකරුවන්. 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 व्यापार संविधान संस्कृति संविधान संस्कृति संविधान संस्कृति संविधान संस्कृति संविधान संस्कृति ඒකෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙනවා. ඒක නිකන් අර අමුතු එකක් හින්දා ව්‍යාපාරයේ සිට සියලුම දෙනා අතර බෙදා හදා ගන්නා සහ ඊළඟ පරම්පරාවට පවරා දෙනු ලබන විශ්වාස වටිනාකම් ආකල්ප ප්‍රතිමාන පුරුදු එසිරීම රටා සංවිධාන සංස්කෘතිය වේ. සංවිධාන සංස්කෘතිය ව්‍යාපාර ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය ගොඩක් වෙලාවට මේක ව්‍යාපාරයේ කීර්ති නාමයට කාර්යක්ෂමතාවයට සඵලදායීතාවයට බලපානවලු. ඒකන හොඳ සිරිත්‍රිත් හොඳ පුරුදු සහිතව ව්‍යාපාර කරනවා නම් කීර්ති නාමය වැඩි වෙනවා, කාර්යක්ෂමතාවය, සඵලදායීතාවය ඒ ටික වැඩි වෙනවා කියලා නිකේ. පස්වෙනි එක සම්පත්. 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 පස්වෙනි එක සම්පත්. හයවෙනි එක සංවිධාන ආනය නෑ නෑ. පස්වෙනි එකමයි එන්නේ සංවිධාන ව්‍යුහය. පස්වෙනි එක සංවිධාන ව්‍යුහය, හයවෙනි එක සම්පත්. පස්වෙනි එක සංවිධාන ව්‍යුහය, හයවෙනි එක එන්නේ සම්පත්. හයවෙනි එක සම්පත්. හයවෙනි එක සම්පත්. ඒතර ඔක්කොම බලවේග හය මතකෙන්නේ නැද? අභ්‍යන්තර පරිසර බලවේග කිව්වහම ඔය හය මතක තියෙන්න ඕනේ. අයිතිකරුවන් කලමනාකරුවන් සේවකයන් සංවිධාන සංස්කෘතිය සම්පත් සංවිධාන ව්‍යුහය හයයි. මේ හයෙන්ම ශක්තියින් විදිහට ව්‍යාපාරයේ මේ හය බලපාන්නත් පුළුවන් කියලා කිව්වා. දුර්වලතා විදිහට බලපාන්නත් පුළුවන් කියලා කිව්වා. දැන් අපිට මේ වගු හයක් දීලා තියෙනවා කොහොමද එහෙම වෙන්නේ කියලා ලියාගන්න. දැන් අයිතිකරුවන් කියන බලවේගය ගන්නකො ව්‍යාපාරයේ අයිතිකරුවෝ කියන එක ළමයි ශක්තියින් වෙන්නේ කොහොම වුණොත්ද? ව්‍යාපාරයට ශක්තියක් වෙන්නේ අයිතිකරුවෝ කියන සාධකය කොයි විදිහට තිබ්බොත්ද? එහෙනම් ශක්තියින් తీරුවේ ලියා ගන්න තියෙන්නේ ඒ ටික. ලියන්න වැඩි සංඛ්‍යාවක් සිටීම. අයිතිකරුවෝ කියන එකේ ශක්තියින් తీරුවේ ලියන වැඩි සංඛ්‍යාවක් සිටීම. එතකොටනේ ළමයි මේක ව්‍යාපාරයට ශක්තියක් වෙන්නේ. ගොඩක් ඉන්නවා අයිතිකාරයෝ. වැඩි සංඛ්‍යාවක් සිටීම.
වැඩි සංඛ්‍යාවක් සිටීම. ඉහළ ප්‍රාග්ධන ශක්තිය. ඒ ඉන්න අයට හොඳ සල්ලි තියෙනවා නම් ඒකත් ව්‍යාපාරයක ශක්තියක්. ඉහළ ප්‍රාග්ධන ශක්තිය. එතකොට ඒක ශක්තිය. නායකත්ව ගුණාංග සහිත වීම. ඉන්න අයිතිකාරයන්ට හොඳ නායකත්ව ගුණාංග තියෙනවා නම් ඒක ශක්තියක්. නායකත්ව ගුණාංග සහිත වීම. නායකත්ව ගුණාංග සහිත වීම. ව්‍යාපාරික පළපුරුද්ද තිබීම. විශ්වාස කරලා පළපුරුද්ද තියෙන අයිතිකාරයෝ නම් ඒක ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. ව්‍යාපාරික පළපුරුද්ද තිබීම. අන්න බලන්න ව්‍යාපාරවල අයිතිකරුවෝ කියන සාධකය ශක්තියක් වෙන්නේ ওই විදිහට තිබ්බොත්. අයිතිකරුවෝ හිටියනේ වැඩක් නැහැ ශක්තියක් වෙන්න නම් ඔන්න ඔහොම තියෙන්න ඕනේ. එහෙනම් ඉතින් දුර්වලතාව කියුවහම ওই ටිකේ අනිත් පැත්තනේ ලියන්න තියෙන හැම එකේම එහෙම තමයි. ශක්තියින් අනිත් විදිහට තියෙනවා නම් දුර්වලතාව. එහෙනම් ලියන්න අඩු සංඛ්‍යාවක් සිටීම. දුර්වලතාව දිනු වෙලෙන අඩු සංඛ්‍යාවක් සිටීම. අයිතිකාරයෝ චූට්ටයි ඉන්නේ. එක්කෙනයි දෙන්නේ. තොරින් එක දුර්වලතාවයක් නේ. අඩු සංඛ්‍යාවක් සිටීම. ව්‍යාපාරික හා ව්‍යාපාරික දැනුම හා බලපුරුද්ද නොමැතිවීම. ව්‍යාපාරික දැනුම හා බලපුරුද්ද නොමැතිවීම. දැනුම හා බලපුරුද්ද නොමැතිවීම. මූල්‍ය ශක්තිය හීන වීම. අයිතිකාරයෝ හිටියට වැඩක් නැහැ නිකන් සල්ලි නැති අයිතිකාරයෝ නෝ. මූල්‍ය ශක්තිය හීන වීම. මූල්‍ය ශක්තිය හීන වීම. මූල්‍ය ශක්තිය හීන වීම. හරි. ඊළඟට අපි යනවා කලමනාකරුවෝ කියන සාධකයේ. කලමනාකරුවෝ තමයි සමහර වෙලාවට ශක්තියක් වෙන්න පුළුවන් දුර්වලතාව වෙන්න පුළුවන්. කලමනාකරුවෝ ශක්තියක් වෙනවා මෙන්න මෙහෙම වුණාම. කියන්නේ පුහුණුව හා පළපුරුද්ද තිබීම. මැනේජර් වුණත් හොඳ පුහුණුවක් පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් ඒක ව්‍යාපාරයට ශක්තියක්. පුහුණුව හා පළපුරුද්ද තිබීම. පුහුණුව හා පළපුරුද්ද තිබීම. පුහුණුව හා පළපුරුද්ද තිබීම. නිවැරදි තීරණ ගැනීමේ හැකියාව. මැනේජර් හිටියට වඩා නැහැ. තීරණ ගන්න ගියාම හෙට මෙහෙට වෙනවා නම්. නිවැරදි තීරණ ගැනීමේ හැකියාව. නිවැරදි තීරණ ගැනීමේ හැකියාව. ඒ වගේම තමයි කලමනාකරු කියන සාධකයේ පුතේ දුර්වලතාවයක් වෙනවා මෙහෙම වුණොත් පුහුණුව හා බලපුරුද්ද අඩු වීම ශක්තියින් මතක නම් දුර්වලතාව ආයෙ වෙනම පාඩම් කරන්න ඕනේ කියලා අනිත් පැත්තේ හීනේ පුහුණුව හා බලපුරුද්ද අඩු වීම පුහුණුව හා බලපුරුද්ද අඩු වීම තීරණ ගැනීමට පසුබට වීම තීරණ ගැනීමට පසුබට වීම මැනේජර් හිටියට වැඩක් නැහැ තීරණ ගන්න ඕන වෙලාවට හරියට ගන්න නැහැ. තීරණ ගැනීමට පසුබට වීම. තීරණ ගැනීමට පසුබට වීම. වැරදි තීරණ ගැනීම. 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 ඊළඟට කවුද ඉන්නේ? සේවකයෝ. සේවකයොත් එහෙමයි. සේවකයෝ කියන සාධකය අපිට ශක්තියක් විදිහට තියෙන්නත් පුළුවන් අපිට දුර්වලතාවයක් විදිහට තියෙන්නත් පුළුවන්. ශක්තියක් වෙන්නත් පුළුවන් දුර්වලතාවයක් වෙන්නත් පුළුවන්.
එන සේවකයෝ කියන එක ශක්තියක් කියන විදිහට කියන දක්ෂ පළපුරුදු සේවකයන් සිටීම. එහෙම වුණ ශක්තිය. දක්ෂ පළපුරුදු සේවකයන් සිටීම. දක්ෂ පළපුරුදු සේවකයන් සිටීම. දක්ෂ පළපුරුදු සේවකයන් සිටීම. විවිධ හැකියාවන්ගෙන් යුක්ත වීම. ඉන්න සේවකයන්ට විවිධ හැකියාවන් තියෙනවා. ඒක එතකොට ව්‍යාපාරයේ ශක්තියක්. විවිධ හැකියාවන්ගෙන් යුක්ත වීම. විවිධ හැකියාවන්ගෙන් යුක්ත වීම. යහපත් ආකල්ප දෙරීම. ඉන්න සේවකයන්ට හොඳ ආකල්ප තියෙනවා නම් තමයි ව්‍යාපාරයේ ශක්තියක් වෙන්නේ. යහපත් ආකල්ප දෙරීම. යහපත් ආකල්ප දෙරීම. අභිප්‍රේරණය වූ සේවකයන් සිටීම. අභිප්‍රේරණය වූ සේවකයන් සිටීම. මේ කාටද අභිප්‍රේරණය වූ සේවකයෝ කියන්නේ? ආයතනය ගැන හැඟීමකින් ලැදියාවකින් බොක්කෙන් වැඩ කරන සේවකයෝ තමයි ව්‍යාපාරයේ ශක්තියක් වෙන්නේ. නිකන් කීයක් හරි ගන්න ඕනි වට වැඩ කරනවා බැන බැන තමයි වැඩට යන්නේ තමන් වැඩ කරන තැනටම බැන බැන වැඩට යනවා එහෙමනම් ඒක ව්‍යාපාරයේ ශක්තියක් වෙන්නේ නැහැ එහෙම නෙමෙයි ආයතනය ගැන හැඟීමෙන් බොක්කෙන් වැඩ කරන සේවකයෝ ඉන්නේ තමන්ගේ ආයතනයට ආදරෙයි අන්න එතකොට ඒ වගේ සේවකයෝ ඉන්නවා කියන්නේ ව්‍යාපාරයේ ලොකු ශක්තියක් එන්නේ හරි දුර්වලතාව වෙන ඕක අනිත් පැත්ත එහෙනම් නුපුහුණු සේවකයන් සිටින් නුපුහුණු සේවකයන් සිටින් එලෝ දෙයක් දන්නේ නැහැ. එතකොට ඉතින් ඒක දුර්වලතාවයක්. නුපුහුණු සේවකයන් සිටීම. වගකීමෙන් තොර සේවකයන්. වගකීමෙන් තොර සේවකයන් සිටීම. වගකීමෙන් තොර සේවකයන් සිටීම. එහෙනම් වැඩක් බාර දුන්නාම නිකන් ඔලේ කරන්නම් වාලේ ගැල්ලා දානවා කිසිම වගකීමකින් කරන්නේ නැහැ. එතකොට ඉතින් ඒක දුර්වලතාවයක්. අයහපත් වැඩ පුරුදු තිබීම අයහපත් වැඩ පුරුදු තිබීම මරක්කු වෙලා යනවා වෙලාසනින් යනවා ඇවිල්ලා නිදා ගන්නවා අන්න ඒ වගේ අයහපත් වැඩ පුරුදු තිබීම අයහපත් වැඩ පුරුදු තිබීම එතකොට ඒක ව්‍යාපාරයේ දුර්වලතාවයක් වෙනවා අයහපත් වැඩ පුරුදු තිබීම ඍණ ආකල්ප දැරීම 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 හරි මුන්න සේවකයෝ කියන සාධකයේ ශක්තිය වෙන හැටි දුර්වලතාව වෙන්නේ. ඊළඟට ආයතනික සංස්කෘතිය. දැන් අපි ගොඩක් පැහැදිලි කරානේ කියන ආයතනයේ විසින් ගොඩනගාගත්ත යම් අන්නේ වගේ පුරුදු සිරිත්‍රිත් වගේ දේවල් පුතේ හොඳට තියෙනවා නම් ඒක ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. එහෙම කිසිම සිරිත්‍රිත් අනම්මනක් නැහැ ඕනි ඕනි විදිහට එක එක්කෙනා තම තමන්ගේ මතයට වැඩ කරනවා නම් ඒක දුර්වලතාවයක් වෙනවා. එහෙනම් සංස්කෘතිය කියන එක ශක්තියින් වෙන විදිහ ලියමු ධනාත්මක ඇගයීම් ධනාත්මක ඇගයීම් පැවතීම ව්‍යාපාරය ඇතුලේ ධනාත්මක සිතුවිලි වලට අනුව වැඩ කරන පිරිසක් ඉන්නවා ධනාත්මක ඇගයීම් පැවතීම මේක ව්‍යාපාරයට ශක්තියක් වෙනවා දියුණු ආචාර ධර්ම පැවතීම දියුණු ආචාර ධර්ම පැවතීම දියුණු ආචාර ධර්ම පැවතීම අපි සේවකයන්ට මෙහෙම සලකන්න ඕනේ කාය ගණිතන කරුවන්ට මෙහෙම කතා කරන්න ඕනේ කියලා අන්න ඒ වගේ හොඳ පුරුදු තියෙනවා නම් ඒක ශක්තියක් වෙනවා. දියුණු ආචාර ධර්ම පැවතීම හොඳ සිරිත්විරිත් පැවතීම හොඳ සිරිත්විරිත් පැවතීම හොඳ සිරිත්විරිත් පැවතීම ඒකත් එතකොට ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. හොඳ සිරිත්විරිත් පැවතීම හොඳ සිරිත් විරිත් පැවතීම
හරිද? අන්න ඒවනම් මෙන්න එතකොට ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. දුර්වලතා වෙනවා ඕක අනිත් පැත්ත. කියන මනා හරපද්ධති චර්යා ධර්ම පද්ධති නොමෙති වීම. මනා හරපද්ධති චර්යා ධර්ම පද්ධති නොමෙති වීම. මනා හරපද්ධති චර්යා ධර්ම පද්ධති නොමෙති වීම. ඉහළ අධීක්ෂණයක් නොතිබීම ඉහළ අධීක්ෂණයක් නොතිබීම ඉහළ අධීක්ෂණයක් නොතිබීම ඉහළ අධීක්ෂණයක් නොතිබීම හොඳ සිරිත් විරිත් නොමැතිවීම හොඳ සිරිත් විරිත් නොමැතිවීම හොඳ සිරිත් විරිත් නොමැතිවීම එහෙම වුණත් පුතේ ඒවා දුර්වලතාවය හොඳ සිරිත් විරිත් නොමැතිවීම ඊළඟට හොම්ම යනවා අපි සම්පත් කියන එකනේ සම්පත් කියන එකත් ව්‍යාපාරයට ශක්තියින් වෙන්නත් පුළුවන් දුර්වලතාව වෙන්නත් පුළුවන් ශක්තියින් වෙන්නේ ඉතින් ලියන්න ප්‍රමාණවත් තරම් තිබීම සම්පත් ඇති තරම් තියෙනවා නම් මේක ශක්තියක් වෙන්නේ ප්‍රමාණවත්තරම් තිබීම ප්‍රමාණවත්තරම් තිබීම ප්‍රමාණවත්තරම් තිබීම ගුණාත්මක සම්පත් තිබීම ගුණාත්මක සම්පත් තිබීම ගුණාත්මක සම්පත් තිබීම දුර්වලතා ලියන්න යල් පණිලත සම්පත් යල් පණිලත සම්පත් යල් පණිලත සම්පත් නැත සම්පත් ඌනතාවයේ සම්පත් ඌනතාවයේ සම්පත් ඌනතාවයේ ප්‍රමාණවත්තරම් සම්පත් නොතිබීම ප්‍රමාණවත්තරම් සම්පත් නොතිබීම හරි ඔන්න දැන් එතකොට අභ්‍යන්තර පරිසර බලවේග ඔක්කොම අපිට ශක්තියින් විදිහට මතුවෙන්නත් පුළුවන් කියලා අපි දන්නවා දුර්වලතා විදිහට අපිට මේ ටික පිටින්නත් පුළුවන් කියලා අපි දන්නවා හරිද බලවේග 6 මතක තියාගන්න මුලින් අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් සංවිධාන සංස්කෘතිය සම්පත් සංවිධාන ව්‍යුහය එතකොට ඔය ශක්තියින් දුර්වලතා වෙන විදිහ නම් හිතලා ගලපලා ගන්න පුළුවන් බලවේග 6 තමයි විශේෂයෙන් මතක තියෙන්න ඕන හරි ඔගොල්ලෝ ගන්න ඔයගලන්ට මේ ටියුට් එකත් එක්ක දීලා තියෙන අනිත් ටියුට් එක පුතේ ටියුට් එක තව දීලා තියෙනවානේ ප්‍රශ්න දීලා ටියුට් එකක් මීට අදාළව අන්න ඒක ගන්න ව්‍යාපාර පදනම පාඩවල තුන සෙල්ස් ස්ටඩි ටියුට් එක හරියට නොලෙජ් ටෙස්ට් කියලා එකක් දෙද්දි ඒකේ ගන්න ඕගොල්ලෝ අභ්‍යාස අභ්‍යාස අංග 8 6 වෙනි පිටුව කරලා ගන්න 6 වෙනි පිටුව 6 වෙනි පිටුවේ අභ්‍යාස අංග 8 බලන්න අභ්‍යාස අංග 8 හරි ඔබගේ පාසල කෙරෙහි බලපෑම් ඇති කරන පාසල තුල ඇති බලවේග හා පාසලට බාහිරින් ඇති බලවේග වලට උදාහරණ දෙන්න ආලියන්න බලන්න ඒ අටේ පළවෙනි වගුවයි දෙවෙනි වගුවයි ලියාගෙන යන්න බලන්න ඉස්සෙල්ලා පළවෙනි වගුව පුරවන්න ඊළඟට දෙවෙනි වගුව පුරවන්න ඉක්මනට පුරවන්නේ කරන්න කරන්න දැන් කරන්න හරි නාඩි පහක් විතර දෙන්න සුසුසු ගාලා කරන්න ඉගෙනගත්තු දේ ප්‍රායෝගික ප්‍රශ්නක ලියන විදිය තියෙන්නේ ලියන්න
හරි දැන් කියන්න බලන්න ඔයගොල්ලෝ ලියපුවා පාසලට බලපෑම් කරන පාසල තුල ඇති බලවේග හැටියට මොනවද ලියුවේ උත්තර දෙන්න උත්තර දෙන්න කර කියන්න විද්‍යාපතිතුමා විද්‍යාපතිතුමා හරි තව ගුරුවරු ගුරු හරි තව ශිෂ්‍යයන් ශිෂ්‍යයන් හරි තව නියෝජ්‍ය විද්‍යාපති ආ ආ එමත් ගමක හරි තව කාර්යාල සේවකයෝ ඔව් සේවකයන් නේ මුර කාර්ය අතුගාන කට්ටිය එහෙම සේවකයෝ සෙට් එකක් ඉන්නනේ සේවකයන් ගත්ත හැකි තව ඇයි පාසල තුල පවතින භෞතික සම්පත් ඩෙස් බංකු පිට්ටනි ක්‍රීඩා උපකරණ ඒවා තියෙනවා නම් මේ ළමයි පාසලට ශක්තියක් වෙන්නේ දැන් සමාජ ඉස්කෝලේදී පිට්ටනි නෑ අන්ති කාමර නෑ ඩෙස් බංකු හරියට නෑ ක්‍රීඩා උපකරණ නෑ එතකොට ඒ පාසලට ඒක දුර්වල තමයි බාහිර බලවේග මොනවද එහෙනම් ඕගොල්ලෝ ලිව්වේ පාසලට බලපාන බාහිර බලවේග කියන්න බලන්න දෙමාපියන් දෙමාපියන් ආදි ශිෂ්‍යයන් සුබපතන්නන් සුබපතන්නන් කිව්වේ අපි ගමු මෙහෙම දැන් දෙමාපියෝ හරි ආදි ශිෂ්‍යෝ හරි තවරත් ඇහි පාසලට බලපාන සාධකයක් නේ කලාප කාර්යාලේ අධ්‍යාපන කලාප කාර්යාලේ දැන් කලාපෙන් එක එකව කියනවනේ ඒවා ගත්ත හැකි ඇයි අපිට ගත්ත හැකි නේ පුතේ තව මේ මේ තරගකාරී පාසල් එහෙම නැත්නම් අනිකුත් පාසල් අනිකුත් පාසල් ඇයි විට මැච් එක ගහන්නේ අනිකුත් පාසල් ආයිට අපතනව ගත්ත හැකි පාසල අවට ප්‍රජාව පාසල අවට ප්‍රජාව කියන්නේ වටේ පිටේ ඉන්න මිනිස්සු බලපානවානේ පාසලට දැන් හදිසියක් වුණාම පාසලට ඉතින් ගොඩක් උදව් කරනවානේ අහල පාල මිනිස්සු හරි ඊළඟ වගුවේ තියෙන්නේ අර අපි අර කලින් ටියුප් එකේ ලියපු විදිහට මේ එක් එක් බලවේග අරගෙන ධනාත්මක බලපෑම් ඍණාත්මක බලපෑම් ලියන්නේ දැන් විදුහල්පති කියන සාධකය ගත්තොත් කොහොමද පාසලක විදුහල්පති පාසලට ශක්තියක් වෙන්නේ විදුහල්පති කොහොම වුණොත්ද ධනාත්මක බලපෑම් විදිහට ඔයා මොනවද ලිව්වේ ඔගොල්ලන්ගේ යන පාසලේ වුණත් ඉන්න විදුහල්පතිවරයා පාසලට ශක්තියක්ද දුර්වලතාවයක්ද කියලා ඔගොල්ලන්ට දැන් තේරෙනවා පාසලට ශක්තියක් වගේ ප්‍රින්සිපල් ලා ඉන්නවා නම් ඔයා නිකන් දකින්නේ ප්‍රින්සිපල් ගේ මොනවද ශක්තියක් වෙලා තියෙන්නේ පාසලට අර අපි තියරි එකේ ලියපුවම පොඩ්ඩක් ප්‍රින්සිපල් ගේ පැත්තට හරවලා කියන්න මොනවාද දැන් ප්‍රතිපාදන කතන්දරය කියන්න බෑනේ පාසල ගත්තාම ආණ්ඩු වෙන්නේ සල්ලි දෙන්නේ ප්‍රින්සිපල් ගන්න කිව්වත් එක නැත්නම් ඒක ඒක ගන්න බෑ අපිට ගත්ත හැයින දැන් මෙහා ප්‍රින්සිපල් කියන්නේ මේකේ අයිතිකාරයා නෙවෙයි මේකේ කළමනාකරුවා වගේ ප්‍රින්සිපල් කියන්නේ ඉතින් ඒක නිසා පුහුණුව හා බලපුරුද්ද සහිත වීම ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ඉන්න ප්‍රින්සිපල් අලුතෙන්ම ආපු කෙනෙක්ට වඩා පුහුණුවක් බලපුරුද්දක් තියෙන කෙනෙක් නම් ඒක ඉස්කෝලේ ශක්තියක් ඒකට යායේ තමන්ගේ අත්දැකීම් ඔයාගේ පාසල වෙනුවෙන් දෝනවා තව ඉහළ නායකත්ව ගති ලක්ෂණ. ඔයාලගේ සමහර ප්‍රින්සිපල් ලා ඉන්නවා නිකන් ඔහේ ඉන්නවා නිකන් කිසි නෑ මොකුත්. අලුත් දෙයක් කරන්නේ නෑ, කට්ටියත් එක්ක වැඩක් කරගන්න තේරෙන්නේ නෑ. එහෙම නෙවෙයි සමහර ප්‍රින්සිපල් ලා ගුරුවරු ටික ගන්නට ෆෝම් කරලා ළමයින්ව ෆෝම් කරලා ආ ලස්සනට පාසල ඉස්සරහට ගෙනියනවා. අන්න ධනාත්මක බලපෑම නායකත්ව ගති ලක්ෂණ සහිත වීම. දුර්වලතා වෙනවා පුහුණුවහා බලපුරුද්ද නොමැති වීම. प्रिंसिपल साधक विधुपति साधक शक्ति दुर्लता ඊළඟ ගුරු මණ්ඩලය ගන්නකො කොහොමද ඒක ශක්තියක් වෙන්නේ එතනත් අර විදිහටම දාන්න පුහුණුවහා බලපුරුද්ද සහිත වීම පුහුණුවහා බලපුරුද්ද සහිත වීම ප්‍රමාණවත් තරම් ගුරුවරු සිටීම ප්‍රමාණවත් තරම් ගුරුවරු සිටීම ප්‍රමාණවත් තරම් ගුරුවරු සිටීම ඒක ශක්තියක් වෙනවා ඒ කියන්නේ සමහර ඉස්කෝලවල ප්‍රශ්න ළමයි ළමයි නෑ මේ ගුරුවරු නෑනේ හරියට
ප්‍රමාණවත් තරම් ගුරුවරු සිටීම ඊළඟට දුර්වලතාව වෙන්නේ පුහුණුව හා බලපුරුද්ද නොමැතිවීම විද්‍යා පිටෙන් එහෙම ඇවිල්ලා හිටපු ගමන් ඉන්නේ එතකොට ඉතින් ඒකේ පාසලට පොඩ්ඩක් දුර්වලතාවයක් වෙනවනේ ශක්තියින් ටිකම අනිත් පැත්ත හරවලා තමයි දුර්වලතාව කියන එක ගන්නෙ හරි ශක්තියින්ම තමයි අනිත් පැත්ත හරවන්නේ එතකොට පුහුණුව බලපුරුද්ද නොමැතිවීම ගුරුවරු හිගය ඕනි කරන තරම් ගුරුවරු නැත්තම් ඒක දුර්වලතාව වෙන්නේ ගුරු හිගය හරි එළව තව මොනවද ඔයගොල්ලෝ ලිව්වේ ආ ශිෂ්‍යයන් ළමයි ළමයි කියන එක කොහොමද ශක්තියක් වෙන්නේ විවිධ කුසලතා සහිත සිසු ඔය ක්‍රීඩා දක්ෂතා එක එක බලන්න මොනවා හරි ඒ වගේ ක්‍රීඩා වලට එහෙම ගිහිල්ලා පදක්කම් අනම්මනම් ගත්තාම අර ඒ ඉස්කෝලේට ලොකු කීර්තියක් නේක ලොකු ඉස්කෝලේ නමනේ කියන්නේ ඒ වගේ විවිධ කුසලතා සහිත සිසු ළඟට විනයවත් සිසු විනයවත් සිසු විනයවත් සිසු විනයවත් සිසු විනයවත් සිසු එතන වැඩි සංඛ්‍යාවක් සිටීම දැන් ළමයි වැඩි වුණත්ලා ඉස්කෝලේක ළමයි වැඩි වෙන එකත් ශක්තියක් නේ දැන් ළමයි සාමාන්‍යයෙන් ඉස්කෝලේ ළමයි අඩු වුණාම බලන්න ඉස්කෝලේ ළමයි අඩු වුණාම අර නිකන් ගෑනේ කිසි ගැම්මක් ළමයි ඉන්නේ පැය වැඩ කරන්න රිසල්ට් අනම්ම නම් දාන්නේ ළමයි ඉන්නේ පැය ඉස්කෝලේ ඉතින් ළමයි අඩු වෙන ඉස්කෝලේ වැඩ දෙන්නේ කෙනේ වෙන්නේ සිසුන් අඩු වීම නෙමෙයි වැඩි සංඛ්‍යාවක් ශක්තියේ නේද වැඩි සංඛ්‍යාවක් සිටින්න දුර්වලතා හැටියට ලියන්න ඉතින් සිසුන් අඩු වීම ළමයි අඩු වී කියන්නේ ඉස්කෝලේ දුර්වලතාවයක් කියන ළමයි ඉන්නේ පැය ඉස්කෝලේ ඉස්සරහට ගියන ළඟට විනය නොමැතිවීම විනයක් නොමැති සිසුන් විනයක් නොමැති සිසුන් කිසි විනයක් නැහැ ඉන්නේ උන්ට ඔය නිකන් ඉස්කෝලේ නා කාඩේවුන් ඉන්නේ ඉස්කෝලේදී මේ උන්ගේ කාඩ වැඩ වලින් පුරු ඉස්කෝලේම නම නැති වෙනවනේ තව අපිට ගත්ත හැකි සේවකයන් ඒ මුරකාරයා අතුගාන කට්ටි ඒව සේවකයෝ ඒකත් ශක්තියක් වෙනවා ප්‍රමාණවත් තරම් සේවකයන් සිටින්න ප්‍රමාණවත් තරම් සේවකයන් සිටින්න ඉස්කෝලේ අතු ගන්න අරකට මේකට සේවකයෝ ඇති තරම් ඉන්නව නම් තමයි ශක්තියක් වෙන්නේ ප්‍රමාණවත් තරම් සේවකයන් සිටීම කාර්යක්ෂම සේවකයන් සිටින්න ඉන්නේ නිකන් මුරකාරයා කිව්වහම නිකන් අංකල් ටයිප් එකේ කෙනෙක් නම් ඉන්නේ එහෙම නැතුව නිකන් ඉන්න ඕනි සේවකයෝ කිව්වහම නිකන් කාර්යක්ෂම සේවකයෝ රට මට ගන්න ඕනි වැඩක් කරන්න පුළුවන් දුර්වලතා වෙන විදිහ තමයි ප්‍රමාණවත් තරම් නොමැති වීම ඔවලු හරි පුහුණුවක් එහෙම නැත්නම් අකාර්යක්ෂම සේවකයන් සිටීම සේවකයන් අඩු වීම ඒක දුර්වලතා. තවලිම්බුවනේ පාසලේ සම්පත් කියන එකේ ධනාත්මක බලපෑම තමයි ප්‍රමාණවත් තරම් තිබී. ඉස්කෝලේ පන්ති ඔය මේ ගොඩනැගිලි පිට්ටනිය ඒවා හරියට තියෙනවා නම් ශක්තියක් ප්‍රමාණවත් තරම් තිබීම ගුණාත්මක සම්පත් තිබීම. සමහර ඒවා තියෙනවා නිකන් ගරාය වැටිලා ඩෙත් බංකු පරණයි නොතරන්නේ ගුණාත්මක සම්පත් තිබීම ගුණාත්මක සම්පත් තිබීම
හරි දුර්වලතා හැටියට කියන්නේ සම්පත් හිගය සම්පත් හිගය සම්පත් හිගය ගුණාත්මක බවින් අඩු සම්පත් ගුණාත්මක බවින් අඩු සම්පත් හරි එතකොට ඔන්න ව්‍යාපාර පරිසරය කියන එකේ එක පරිසර සාධකයක් ඉවරයි අභ්‍යන්තර පරිසරය කියන එක ඉවරයි ඒකේ බලවේග 6යි ඒ 6ෙන් ශක්තියෙන් දුර්වලතා එනවා කියලා දන්න හරිනේ එහෙමනම් මුගේ දැන් මේ කණ්ඩායමෙන් පළවෙනි කණ්ඩායමට ඇතුළත් වෙන ළමයි හෙට පන්තියට සහභාගී වෙන්න ටියුට් හම්බුණා හම්බුණොත් හම්බුණාම දැන් ටියුට් හම්බ වෙයි දැන් අද ගොඩක් අයට හම්බ වෙයි ඉතුරු අයට හෙට හම්බ වෙයි ඒ කොයි වෙලේ පන්ති වලට සම්බන්ධ වුණත් මුල කොටස් ටික ඒ කරපු ක්ලාස් ටික ඒ විදිහටම ඔයගොල්ලන්ට නැවත ලබා ගන්න පුළුවන් ඕනෙම පන්තියෙ. ඒකේ YouTube එකෙන් ඒ ටික බලන්න පුළුවන්. දැන් මේ කරන පන්තිය වුණත් අද අදින් පස්සේ සම්බන්ධ වෙන ළමයින්ට මේ විදිහටම මේ වීඩියෝ එක බලන්න පුළුවන්. හරිනේ. ආයෙ නම් හැමෝටම අයිබෝන්. ජය. අයිබෝන් සර්. අයිබෝන් සර්. ඔයගොල්ලන්ට